දැන් අපේ තියෙනවා ලංගම ඩිපෝතින. ඩිපෝ තියෙන තැනම තියෙනවා ප්‍රාදේශීය කාර්යාල. මේ දෙකෙන්ම ගන්න එකම වැඩි. හා හුඟක් අය නිකන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ඩිපෝ ප්‍රමාණය ප්‍රතිව්‍යුගත සැලැස්ම 70%කට අඩු කරනවා. ශ්‍රී ලංගමයේ පුද්ගලිකකරණයට බවට පත් වෙන ක්‍රියාවලියකයි මේ නිරත වෙන්නේ. එහෙම එකක් නැහැ. හැම දෙයකටම කියලා පෞද්ගලික කරගෙන පෞද්ගලික කර හැම දෙයක් හීනෙන්වත් හිතලා නැහැ. ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කරලා සේවකයන්ට තෘප්තිමත් ලෙස කටයුතු කරන්න පුළුවන් වෙන විදිහට කිසිම පෞගේ අපේ අපීත පුරජේ පවා අහිමි කරන ලද ඒ අර්ථ සාධක අරමුදල් දෙවීමට මේ රජය කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ කරන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක්. ඒ සඳහා භාණ්ඩාගාරයට මුදලක් දෙන්න වෙනවා. භාණ්ඩාගාරයට කියන්න බෑ බැලන්ස් ෂීට් එකේ වැරදි නම් සමාජයට සේවයක් නැහැ කියලා. භාණ්ඩාගාරයේ තමන්ගේ වගකීම ප්‍රමාණයටත් වඩා ඉෂ්ට කරලා තියෙනවා. හැම මාසෙම මිලියන 1350 ගානේ අපිට ලබා දුන්නා. එහෙම ලබා දුන්නේ නැත්නම් ලංගම සේවකයන්ට පඩි ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. ටයර් ගන්න හම්බ වෙන්නේ නැහැ. ටියුබ් ගන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ එතන නෙමෙයි. අපිට මේ මුදල වෙන් කරගෙන යන්න පුළුවන් ඊළඟ අවුරුදු 3-4 පහේදී. ප්‍රශ්නේ තියෙන්නේ ඊට අමතරව රජයට ගෙවන්න සිදු වෙලා තියෙනවා අර්ථ සාතක අරමුදල. දැන් අපි මතක තියාගන්න ඕන ගිය ආණ්ඩුවේ කාලේ හැම වර්ෂෙම අපි මුදල් දුන්නා වියදමට අමතරව තවත් මුදල් අරගෙන සහනාධාර හැටියට බස් සේවය ගෙනියන්නේ. එහෙනම් තමන්ගේ ලැබුණ ආදායමෙන් උත් රජේ ලැබුණ මුදලෙන් උත් මේ අර්ථ සාතක අරමුදල් ගෙවන්න තිබුණා. දැන් ඒව ගෙවලා නැහැ. ඉතින් මේ මිලියන 16000 ගෙවන්න දෙක එකක් තියෙනවා. මේ ඇමතුමදුන සැලැස්ම ක්‍රියාත්මක කරන් රජයේ අයිතිය තියාගෙන වෙනත් සමාගම මාර්ගයෙන් නැත්තම් අපිට තියෙන්නේ බදු වැඩි කරන්න දෙක එකක්. සේවකයෝ අර්ථසාධකේ දීලා තියලා තමන්ගේ වැටුපෙන් ඒක තන්පත් කළා තියෙනවා. සේවකෙන්ගෙන් කපා ගන්නාලා අර්ථසාධක අරමුදල් පවා මහා බැංකුවට යවලා නැහැ මේ අවුරුදු 5 ඇතුළත. ලංගම විසින් දිවියේතු 112 පවා ගෙවලා නැහැ. ඒ නිසා තමයි මේක එකතු වෙලා තියෙන්නේ. නැත්තම් කොහේ හරි මේ සල්ලි ටික තියෙනවනම් අපිට මෙච්චර අර්බුදයක් නැහැ මේ ගෙවලා දාන්න පුළුවන්.